අසරුවේ මේ පිටකොටුවේ පැවති උද්ඝෝෂණයකදී අන්තරේ කැඳවුම් කරව අත්අඩංගුවට ගත් බව පැවසෙනවා. ඒ පිළිබඳ උතුමාට වාර්තාලා තියෙනවා. ඔව්, අද සවස තිබුණා කොටුව පොලිස් අස්සමේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුවා. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යයන් පිරිසක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක්, විවිධ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් පිරිසක්. මේ අවස්ථාවේදී මේ පිරිස මෙතන රැස් වෙලා රැස්වීමක් පවත්වලා ඔවුන්ගේ විවිධ ඉල්ලීම් මෙම ස්ථාන ඉදිරිපත් කළා. මොවුන් පෙළපාලියකින් ගමන් කරන්න සූදානම් වුණා කොටුව ප්‍රදේශයට. ඉතින් ඒ අවස්ථාවේදී එම ස්ථානයට කොළඹ දිස්ත්‍රික්ක සහකාර මැතිවරණ කොමසාරිස්වරයාත් පැමිණියා. කොළඹ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂයෙන්ම එතුමත් දැනුම් දුන්නා මේ මැතිවරණ ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක පෙළපාලි යන්න දෙන්නට බැහැ කියලා. ඒ වගේම පොලිසියත් දැනුම් දුන්නා පෙළපාලියන් යාමට අවස්ථාවක් ලබා දෙන්න බෑ කියලා. නමුත් මේ ශිෂ්‍යයන් ඒ සම්බන්ධව එහුම්කන් දීමක් කරේ නැහැ. ඔවුන් පෙළපාලියන්ට සූදානම් වුණා. ඔවුන් පෙළපාලියෙන් ගමන් කිරීම ආරම්භ කරා. ඒ අවස්ථාවේදී ඒ පෙළපාලිය විසුරා හරින්න පොලිසිය විසින් බලය පාවිච්චි කරනු ලැබුවා. මේ අවස්ථාවේදී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කරනු ලබන මදුෂාන් චන්ද්‍රීත් කියන වයස අවුරුදු 27ක් වන පෙරදිනි විශ්වවිද්‍යාල සමසෞඛ්‍ය පීඨයේ ඒ ශිෂ්‍යයා අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඔහුත් සමග 10 දෙනෙක් අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා මේ සම්බන්ධව මේ පෙළපාලියට සම්බන්ධ වූ. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා කොටුව පොලිස් ස්ථානය. ඒ වගේම මේ අත්අඩංගුවටගත් ශිෂ්‍යන්ගේ මේ වන විට ප්‍රකාශ සටහන් කිරීම ආරම්භ කරලා තිනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගෙන් සෑම කෙනෙකුගෙන්ම මේ දිනවල මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. පෙළපාලි යම තහනම් සියලු දෙනෙක්ම දන්නවා මේ නීතිය සම්බන්ධව. ඒ නිසා එවැනි දේවල් වලට ඉදිරිපත් වන්නට එපා. පොලිසිය එවැනි අවස්ථාවල ඉදිරිපත් කළේ අවශ්‍ය බලය පාවිච්චි කරමින් ඒවා පාලනය කිරීමට කටයුතු කරනු ලබනවා. දැන් මේ අවස්ථාවේදීත් මේ ආකාරයට පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ වගේම අපි තවදුරටත් මේ පෙළපාලිය යම් සඳහා කටයුතු කරපු ඒට නායකත්ව දීපු පුද්ගලයෝ කවුද, ඒ ශිෂ්‍යෝ ඉන්නවා නම් ඔවුන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මැතිවරණ මොකද මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක යම්කිසි මෙවැනි නීති විරුද්ධ දෙයක් සිද්ධ වෙනවා නම් ඒ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ විශේෂ සුවිශේෂ අවස්ථාවලදී මැතිවරණ නිලධාරීන් සම්බන්ධ වෙනවා. ඊට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. මොකද මැතිවරණ කොමිෂන් සභාව තමයි මූලිකවම මේ කාල සීමාව තුළ කටයුතු කරනු ලබන්නේ. ඊට අදාළ ඒ බාධාවන් සහ ඊට අදාළ නීති ක්‍රියාත්මක කිරීම කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තමයි මූලිකවම. ඒට අනුකූලව කටයුතු කරන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරු. ඔවුන් විශේෂ අවස්ථාවලදී ඇවිල්ලා පොලිසියත් එක්ක කටයුතු කරනවා. පොලිසියට උපදෙස් ලබා දීම දෙනවා, සිදු කරනවා. අද දවසෙත් මේ ස්ථානයටත් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැමිණියා. පොලිසියත් ඔහුත් දැනුම් දුන්නා මේ පෙළපාලියන් එපා කියලා. ඒ වගේම පොලිසියත් ඒ නැවැත්වීමට කටයුතු කරනු ලැබුවා. පොලිසියත් දැනුම් දුන්නා පෙළපාලියන් නැට එපා කියන කාරණා.